ටනල් එකේ වගාව, ස්ට්‍රැප් එකේ වගාව, එලිමහනේ වගාව තුනම එක වීඩියෝ එකකින්. ආයුබෝවන් මිත්‍රවරුනි, ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට අද කියලා දෙන්නම් ටනල් එක ඇතුලේ අපි කරගෙන යන වගාවේදී මේ වෙනකොට අපි කොහොමද පොහොර යොදලා තියෙන්නේ, වගාව සාර්ථකව කරගෙන යන්න අපි මොනවද යොදාගත් උපක්‍රම ගැන. ඒත් එක්කම මේ වීඩියෝ එකේදීම අපේ ස්ලැබ් එක උඩ කරගෙන යන වගාවේදීත් පැල ටික කොහොමද අපි සාර්ථකව මට්ටමකට ගන්න, අපි මොනවද යොදාගත් උපක්‍රම, ඒකට ගිහිලා තියෙන පොහොර වර්ග ගැන. ඒත් එක්කම ඔයාලට කියලා දෙන්නම් එලිමහනේදී අපි වගාව කරද්දී එතන අපි යොදාගත් උපක්‍රමයි එතන යන පොහොර ටිකයි. මොකද පොහොර ඒ තුන් විදිහට, මේ කියන්නේ ටනල් එකේ අපි වගාව කරගෙන යන විදිහට නෙමෙයි ස්ලැබ් එක උඩ කරගෙන යන්නේ. එලිමහනේදී කරගෙන යන විදිහත් ගොඩක් වෙනස්. ඒතකොට ස්ලැබ් එකයි එලිමහනේදී කරගෙන යන විදිහ පොඩි සම තත්ත්වයක් තියෙනවා, ටනල් එකේ චුට්ටක් වෙනස්. ඉතින් ඒ ගැන ඔයාලට කෙටි වීඩියෝ පෙළක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් දැනුම ලැබෙයි. ඒ නිසා වීඩියෝ එක ස්ක්‍රිප්ට් නොකර බලන්න. ඔයාලට කියලා දෙන්නම් මුලින්ම මේ පැලවල වයස කොහොමද කියලා. මේ පැලවල වයස වෙන්නේ දින 40ක්. ඉතින් දින 40ක පැල තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපි දැනට යාරමිලා ක්‍රම්පෙස් එක, මල් හැදෙන්න කලින් ගහ හොඳට වර්ධනය කරගන්න අපි යාරමිලා ක්‍රම්පෙස් එක තමයි පාවිච්චි කරන්නේ ඉස්සර ඉඳන් ඔයාලක දන්නවා. ඉතින් යාරමිලා ක්‍රම්පෙස් එක අපි මේ පැලවලට යොදාගෙන තියෙනවා. ඒත් එක්කම 10:52:10 දියර පොහොරක අපි දිය කරලා මේ පැලවලට යොදාගෙන තියෙනවා. ඒත් එක්කම ඇල්බර්ට් සොලූෂන් එක මේ පැලවලට යොදාගෙන තියෙනවා. මේ වෙනකොට අපි කිසිම දියර පොහොරක්වත් මේ ගස්වලට ස්ප්‍රේ කරලා නැහැ. අපි ගහ මුලට තමයි හැම පොහොරක්ම යොදාගෙන තියෙන්නේ. යාරමිලා ක්‍රම්පෙස් එක ගහ මුලටම නෙමෙයි, ඔයාලට බලා ගන්න පුළුවන් ගහ මුලේ මේ වටේ එන්නේ මේ ආකාරයෙන් අපි යොදාගෙන උඩින් කොම්පෝස්ට් හරි මොන හරි ජීවාණුහරණය කරපු පස් ටිකක් ඔයාලට දා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් එලිමහනි කරන වගාවට වඩා ටනල් එක කරන වගාව ගොඩක් වෙනස්. අපි ආරක්ෂිතව තමයි මේ වගාව කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි ගොඩක් ආරක්ෂිතව මේ වගාව කරගෙන යනවා. ඒත් එක්කම ඔයාලට කියලා දෙන්න කැමති, ඔයාලට මම කියලා දෙන්නම් දැන් ගහක් අපි දින 40ට කොච්චර විතර ප්‍රමාණයක් ගහ වර්ධනය වෙලා තියෙනවද, එතකොට ගහ ආරක්ෂිතව අපි හදාගන්න මොනවද යොදාගත් උපක්‍රම කියලා. ඉතින් මේ ආකාරයේ පැලයක් තමා අපි 16:16 බදුනේ සිටව ගත්තේ. ඔයාලට කලින් ඒ ගැනත් වීඩියෝ ටිකක් පෙලක් අපි අරගෙන අවිලා තියෙනවා. මුලින්ම කියලා දෙන්නම් අපි මේ බිමට එලාගෙන තියෙන පොලිතින් එක ගැන. මේක මල්ච් පේපර් කියලා කියන්නේ. මේකේ දික් අඩි පළල අඩි 4ක් වන දික් අඩියක් රුපියල් 8කට වගේ අපි මිලදී ගත්තේ ඊට අඩු මුදලකට. මේකෙන් පොළවෙන් එන තනකොළ වෙන හැදෙන පැල ඇටි සේරම නවතිනවා. මොකද පොළව වැහිලානේ තියෙන්නේ. ඒත් එක්කම අපිට මේ පොට් එකේ තියෙන මුල් පොළවට සම්බන්ධ වෙන එකක් නවත්ත ගන්න පුළුවන්. විශේෂම වාසියක් විදිහට හිරුවෙලිය උඩින් වැටුනහම මේ පේපර් එකට ඉටිකොලේට වැටිලා හිරුවෙලිය අය උඩු අතට පරාවර්තනය වෙනවා. එතකොට මේ කොළොල යටිපැත්තට හොඳ හිරුවෙලියක් වැටෙනවා. මේ වගේ කෘමියෝ එහෙම හිටියොත් එයාලා නැති වෙලා යන්නත් ඒක බලපානවා. ඉතින් අපිට ලොකු වාසියක් මේ ඉටිකොලෙන් ගන්න පුළුවන්. මිත්‍රවරුනි, මම උළු කැටයක් තියාගෙන තියෙන්නේ මේ ඉටිකොලේ මේ පැකට් එකයි අතර තියෙන සීල් වෙන එක නැති කරගන්න. දැන් ඔයාලා හිතන්න ඉටිකොලේ පැකට් එකයි මෙන්න මේ ආකාරයෙන් තියෙනකොට තෙතමනයක් රැදෙනවානේ. මොකද අපේ බදුනේ යට තියෙන සිදුරු වලින් වතුර, අපේ ඉවත යන වතුර, වැඩි වතුර ඉවත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට එතන සීල් වෙලා තියෙන්නේ, තෙතමනේ රැදිලා තියෙනවා. මේ ආකාරයෙන් උළු කැටයක් තියාගත්තාම වෙන්නේ මේ තියෙන සිදුරු ටික පෑදෙනවා. මේ සිදුරු මට මේ ඇඟිල්ලක් උනත් යවන්න පුළුවන්. මේ සිදුරු ටික පෑදෙනවා. ඉතින් මේ දෙපැත්තෙනුත් තියෙනවා. ඉතින් මේ සිදුරු ටික පෑදුනහම තෙතමනයක් රැදෙන්නේ. එතකොට දිලීර හටගන්නේ නැහැ. ඒක අපිට ලොකු වාසියක් ටනල් එකක් ඇතුලේ වගාවක් කරගෙන යද්දි. මොකද අපි ටනල් එකට ලොකු වියදමක් දරනවා. ඒ දරන වියදම නිසා අපි හොඳ අස්වැන්නක් ගන්න ඕන. මේ ගස් වලට ලෙඩ වෙන්න දෙන්නේ නැතුව අපි ගස් ටික හොඳට බලා ගන්න ඕන. ඒ නිසා තමයි මේ ආකාරයෙන් මම උල් කැටයක් තියාගෙන තියෙන්නේ. මම දරන මතේ, මන් දරන මතේ. ඒක වෙන කට්ටියට තව අදහස් කියන්න පුළුවන් එක එක දේවල්. ඉතින් අපේ වීඩියෝ බලපහම ඔයාලට තේරෙනවා අපි ගොඩක් සාර්ථකව වගාව කරගෙන එනවා කියලා. ඉතින් මම ඇවිල්ලා අත්දැකීමෙන් ඉගෙන ගන්න දේවල් තමයි ඔයාලට මම කියලා දෙන්නේ.
ඔයාලට තව වීඩියෝ වෙන කට්ටියකව බලලා ඔයාලට වෙන වෙන අත්දැකීම් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න තව දෙයක් කැමතියි. අපි බෑග් එක මෙන්න මේ ආකාරයෙන් නමාගෙන තියෙන්නේ. මේක 16 බෑග් එක. තව උස තියෙනා මෙච්චර විතර අපි දිග ඇරියෝ. මේ ආකාරයෙන් අපි නමාගෙන තියෙන්නේ මේ ගහ මුලට හොඳට හිරුවෙලිය වැටෙන්න. එතකොට වාතය උනත් එහාට මෙහාට ගමන් කරනකොට මේ ගහ මුලට හොඳට වායු සංසරණයක් තියෙනවා. එතකොට දිලීර හටගන්න එක නැතුව යනවා. දැන් මේක ඔයා හිතන්න මේ ආකාරයෙන් වැහිලා තිබ්බොත්, අඳුරු වෙලා තිබ්බොත් මේ ගහේ මුල අඳුරුයි. එතකොට අපි මේකට ජලය යොදනවා, දියර පොහොර යොදනවා. එතකොට මෙතන තෙතමනයක් තමයි තියෙන්නේ. තෙතමනේ රැදිලා තියෙනකොට වෙන්නේ දිලීර හටගන්න බලනවා. ඉතින් දිලීර හටගන්න එක නැති කරගන්න නෙවෙයි මං කියන්නේ අවම කරගන්න. දිලීර හටගන්න එක අවම කරගන්න. මොකද ඉතින් අපි දිලීරනාශ කොහොමත් යොදනවා. අපි හැමදේම අවම කරගන්න තමයි බලන්නේ. අපිට නැති කරලම දාන්න බෑ. දිලීර නාශක වලින් උනත් වෙන්නේ දිලීර වර්ධනය අඩපණ වෙන එක. ඉතින් දිලීර වර්ධනය අඩපණ වෙනකොට වෙන්නේ එයාලගේ වර්ධනය නැති වෙන එක. ඊට පස්සේ ටිකෙන් ටික අඩු වෙලා ඒක නැත්තරම නැති වෙලා යනවා. මේ බදුන් මිශ්‍රණය අපි පුරවගෙන තියෙන්නේ කර 10 කොටස් 1යි, පොහුබත් කොටස් 1යි, මතුපිට පස් කොටස් 1යි, වියලි ගොම පොහොර වලට ගන්න පුළුවන්. මේ බදුන් මිශ්‍රණය පුරවගද්දී අපි මෙතන එළු පොහොරත් අරගෙන තියෙනවා. බදුන් මිශ්‍රණය පුරව ගන්න ඔයාලට ගොම් පොහොර ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයාලට කොහොබත් එකේ විතරක් වගාව කරනවා නම් ඒක ගැනත් කියලා දෙන්න පුළුවන්. අපිට ඇල්බර්ට් එක ටිකක් වැඩිපුර යූස් කරලා ගොඩක් දුරට දවසකට දවසක් වගේ යනවා දශම ගණන් යූස් කරලා කොහොබත් එකේ විතරක් වුණත් ටනල් එකක් ඇතුලේ වගාව කරගෙන යන්න පුළුවන්. ඒකෙත් පොහොර ෂෙඩියුල් එකක් මට ඔයාලට දෙන්නත් පුළුවන්. ඔයාලට වගාව කරගෙන යන හැටි කියලා දෙන්නත් පුළුවන්. මයි නම්බර් එක 0.7186.91416. ඒකට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම්. මේකේ අපි පොලිතින් නූලක් තමයි මේ ආකාරයෙන් ගැට ගහගෙන තියෙන්නේ. ඒකත් ගහේ නෙමෙයි ගැට ගහගෙන තියෙන්නේ. මේ උළු කැටේට දෙපැත්තෙන් අපි පොලිතින් නූල යවලා මෙන්න මේ ආකාරයේ උඩට අපි ගැට ගහගෙන තියෙන්නේ. දැනට ගහ පොඩි නිසා ඇද වෙන්න බලන්නේ. මේ ආකාරයෙන් කෙලින් එනවා. ගහ බර වැඩි වෙන්න මේ ගහ ඇද වෙන්න බලනවා. එතකොට අපි කරන්නේ මේ ගහ අරගෙන මේ පොලිතින් නූලට තියලා ක්‍රිප් කරන එක. ඉතින් දැනට හොඳට අතු බෙදිලා තියෙනවා. ගහේ හොඳ වර්ධනයක් තියෙනවා. තැනින් තැනින් මලුත් හටගෙන තියෙනවා. ඉතින් යාළුවනේ අපි මීට පස්සේ වගාව කරගෙන යන හැටිත් ඔයාලට වීඩියෝ පෙළක් අරගෙන එන්න. තව චූටි දෙයක් කියන්න කැමති. මෙතන ගහ වර්ධනය වෙන්න අපි මේ නමාගත් බෑග් එක ටිකෙන් ටික උස්සන ගමන් මේක ගහ මුලට ජීවාණුහරණය කරගත්තු අපේ බදුන් මිශ්‍රණයම කොටසක් හරි කොම්පෝස් හරි අපි මේ ගහ මුලට යොදා ගන්නවා. ඒක පොහොර දාලා අපිට කැට පොහොර දාලා උඩින් වැහෙන විදිහට ටික ටික යොදා ගන්න පුළුවන්. ගහ ලොකු වෙන්න අපි බෑග් එක උස්ස ගන්නවා. ඉතින් ඒ ගැනත් ඔයාලට කියලා දෙන්න කැමති. ටනල් එක ඇතුලේ ඉස්සරහටත් අපි ඔයාලට වීඩියෝ ගොඩක් අරගෙන ඉන්නම්. මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න. දැන් අපි යමු slab එක උඩ වගාවට. slab එක උඩ කරගෙන යන වගාවත් අපි ආරක්ෂිතව මේ දවස්වල ගොඩක් වර්ෂාව ඔයාලා දන්නවා. ඒ නිසා අපි උඩින් ඉටකොලයක් දාගෙන ඒ ගස් ටික වහගෙන තියෙන්නේ. ඉතින් ඒ ගස් ටිකක් හොඳින් වර්ධනය වෙනවා. මම ඔයාලට එතනත් වීඩියෝ පෙළක් අරගෙන ඉන්නම්. අපි ඒ ගස් ටික ඉතා සාර්ථකව සාත්තු කරගෙන හොඳ තත්ත්වයක තියාගෙන ටනල් එකක යන අස්වැන්නම ගන්න බැරි වුණත් අපි ඒ ආසන්නවටම යන්න බලනවා. එතනත් වගාවේ අපි යොදා ගන්න පොහොර ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් මිත්‍රවරුනි, ඔයාලව එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ ස්ට්‍රැප් එක උඩ යන වගාව ගැන. ඔයාලට ඒක වගාව පෙන්නලා ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඔයාලට පිටිපස්සට යනකම්ම බලාගන්න පුළුවන් ස්ට්‍රැප් එක උඩ දාගන්න තියෙන පැල ටික තමා මම මේ උණපටි හරහට දාලා පොඩි ෆ්‍රේම් එකක් හදලා ඝනකම් මිටිකොලයක් දාගෙන මේ වහගෙන මේ වගේ ලස්සනට හදාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගස්වල කොළ හොඳට හැදිලා තියෙනවා, දල්ලත් හොඳට හැදිලා තියෙනවා, ගහේ උස හොඳයි, කඳේ මහත හොඳයි. ඉතින් මේ ගස්වලට සාමාන්‍යයෙන් දින 28ක් 30ක් විතර වගේ දෙන්නේ. ඉතින් මේ ගස් ටික 28ට 30ට හොඳටම හැදිලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ගස් ටික හොඳ වර්ධනයක් වෙලා තියෙනවා. ඉතින් මේ ගස්වලට අපි යොදාගෙන තියෙන පොහොර වලට නිල් කැට, ඊට පස්සේ යූටා පොහොර එක, ඊට අමතරව අපි මේකේ ගහ මුලට අපි දාගෙන තියෙනවා යූරියා. ඉතින් යන විදි තියෙනවා, පොහොර යන්න ඕන ක්‍රම තියෙනවා.
ඔයාලට ඒ ගැන මට මැසේජ් එකක් දැම්මොත් ඒ යන ආකාරය ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඉතින් මේකේ ගස් ටික අපි වහගෙන තියෙන්නේ ටනල් එකේ වගේ නෙවෙයි, මේ දවස්වල අධික වර්ෂාව. ඉතින් වර්ෂාවට අපේ ගස් ටික සෞත්තු කරගෙන බෑ අපිට. ඉතින් වර්ෂාව දැන් ඉස්සරහට නත්තල් වලින් පස්සේ නවතී. නැවතුණාට පස්සේ මේ ගස් ටික අපි එලිමහනේ අඩි 3න් 3ට ඈතින් ඈත විසිරුවලා දානවා. එතකන් තමයි මේ ගස් ටික මේ ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඉතින් මේ යොදා ගන්න උපක්‍රමය ඔයාලත් යොදා ගන්න. මේ පොලිතින් එකට ලොකු මුදලක් යන්නේ නැහැ. ඔයාලට ඒ ගැන ඇහුවොත් මට ඔයාලට තොරතුරු දෙන්න පුළුවන් කොහොමද මේ වගේ එකක් හදාගන්නේ කියලා. මේ උණපටි හරහට ගැට ගහගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි ඇටුමක් හදාගෙන ඔයාලගේ පැල ටික වර්ෂාව කාලයේදී සාමාන්‍ය මෙච්චරක් වගේ හැදෙනකන් අතු බෙදෙනකන් මේකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සාර්ථකව මේ වගාව අපි කරගෙන යනවා. මේ ගැන තොරතුරු ඕන නම් ඔයාලට මට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් අපි යන් ඊළඟට ඔයාලට කියලා දෙන්න කැමති එලිමහනේ අපි කරගෙන යන වගාවේ පැල ටික කොහොමද මේ වෙනකොට බලාගන්නේ කියලා. මේකෙත් අපි 16 බෑග් එක යොදාගෙන තියෙන්නේ. ගහ මුලට හොඳට හිරුවෙලිය වැටෙන්න, හොඳට වායු සංසරණය වෙන්න මේ බෑග් එකේ මේ ආකාරයෙන් අපි වටේ නමාගෙන තියෙනවා. මේකෙත් ගහ ලොකු වෙන්න අපි මෙතෙන්ද පස් හරිය අපේ බදුන් මිශ්‍රණය යොදාගෙන මේ ආකාරයෙන් බෑග් එක අපි සාමාන්‍ය මට්ටමටම අපිට උස්ස ගන්න පුළුවන්. ඒත් එක්කම මේකට ආධාරක සපයන විදිය වෙනස්. ටනල් එකේ විදියට නෙමෙයි අපි මේකට කෝටු කැල්ලක් තමයි සපයන්නේ. ඒක සපේන ආකාරය ගැනත් ඔයාලට වීඩියෝ පෙළක් අරගෙන ඉන්න. ඉතින් ඔයාලට පේනවා සාර්ථකව අපි ස්ලැබ් එක උඩ වගාවත් කරගෙන යනවා ඔයාලට ඒක පේනවා. දැන් ඇවිල්ලා ඉන්නේ එලිමහනේ වගාවට. ඉතින් එලිමහනේ වගාව ගැන ඔයාලට විස්තරයක් කියලා දෙන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් වටේටම ඕපන් එකේ තමයි තියෙන්නේ. ඉතින් වෙන වෙන ගස්කොලන් හැදිලා තියෙන පරිසරේ. ඒත් එක්ක අපි පැල ටික හදාගෙන තියෙන්නේ මේ දවස්වල අධික වර්ෂාව. ඉතින් නත්තලෙන් පස්සේ වැස්ස පායයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනකන් අපි පැල ටික හදාගෙන තියෙන්නේ ඉටිකොලයක් උඩින් දාලා ඒක යට තමයි අපි පැල ටික හදාගෙන තියෙන්නේ. ඉතින් මේ පැල ටික හොඳින් වර්ධනය වෙලා තියෙනවා. මේ පැල ටික අපි ටනල් එකේ වගාවටත් ස්ලැබ් එකේ වගාවටත් පස්සේ තමයි ඉඳගත්තේ. දැන් ඉඳගෙන තියෙන ටික කාලෙට මේ ගස් ටික හොඳට හැදිලා තියෙනවා. මම මේ ගස් ළඟට ගිහිල්ලා ඒ ගස්වල වර්ධනය ගැන අපි ගියපු පොහොර ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් යාළුවනේ ඔයාලට බලාගන්න පුළුවන් මේ ගස් ඉතා සාර්ථකව වර්ධනය වෙලා තියෙනවා. මේ පොඩි කාලෙට කෙටි කාලයක් වෙන්න අපි තනි වීඩියෝ දාලා තියෙනවා මෙතන ඉටිකොලේ ගහගන්න එක සම්බන්ධව, මේකෙන් තියෙන ආරක්ෂාව පිළිබඳව ඔයාලට වීඩියෝ දාලා තියෙනවා. ඉතින් මේ ඉටිකොලේ නිසා මේ පැලට් ටික ආරක්ෂා වුණා තද වර්ෂාවේ. නැත්තම් ඔයාලට හිතාගන්න පුළුවන් පැලයක් තියෙන හැටි. මම එහා පැත්තෙන් ෆොටෝ එකක් දාන්න. තද වර්ෂාවට අහු වුණාම ওই වගේ තමයි පැලයක් තියෙන්නේ. ඉතින් අපි එහෙම නොකර මේ උපක්‍රමය ඔයාලට කියලා දුන්නා. මේ උපක්‍රමය හදාගන්න හැටි මම ඔයාලට කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවා. ඉතින් මේ ගහ ළඟට ඔයාලා ආවොත් මේ ගහ හොඳින් හැදිලා තියෙනවා. මේ ගහත් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳින් හැදිලා තියෙනවා. මේ ගහේ කඳ හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි අපි එලිමහන පැලයක් සිටව ගන්න ඕන. පායන කාලෙදී නම් මේ වගේ පොලිතින් එකක් අවශ්‍ය නැහැ. අපේ දැන් කාලෙක ඉඳන් වීඩියෝ වලට කරගෙන එනවා එලිමහනේ අපි ඇතිතරම් පොලිතින් එකක් නැතුව වගා කරලා තියෙනවා. ඒ වුණාට අපි ටික ටික අලුතින් ඉගෙන ගන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් අපි අලුතින් මේ දේ ඉගෙන ගත්ත මේක ටිකක් සාර්ථක වුණා. මොකද වැහි කාලෙදී ටිකක් නෙවෙයි ගොඩක්ම සාර්ථක වුණා. වැහි කාලෙදී අපිට වර්ෂාවෙන් පැල ටික ආරක්ෂා කරගන්න. ඔයාලා දැක්ක ඉස්සලා මම පෙන්නපු ෆොටෝ එකේ තියෙනවා ගහ හොඳටම සෞත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගහත් මේ වගේ වයසක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ ගහ එහෙම වෙනකොට මේ ගහ මෙහෙම වෙන්න හේතුව මේ උඩින් පොලිතින් එකක් දාගෙන තියෙන එක. මේක ගොඩක් අඩු මුදලින් කරගන්න පුළුවන්. මේකට කැන්දලි තමයි අපි හිටවගෙන තියෙන්නේ. හරහට මේ ගිනි සීරියා කෝටු ලාඩප්ප කියලාත් කියනවා ගාල්ල පැත්තේ. ඉතින් ඒ කෝටු තමයි අපි මේකට යොදාගෙන තියෙන්නේ. 16 බෑග් එකම තමයි අපි වගාවට යොදා ගන්නේ. කලිනුත් ඔයාලා වීඩියෝ වල දැක්කා මේක ගේජ් එක 450 හොඳ බෑග් එකක්. මේ බෑග් එකේ එලිමහන්නේ වගාවට අපි බදුන් මිශ්‍රණයේ විදිහට පස් ටිකක් වැඩිපුර ගත්තා. කොටස් 4 සමසම වුණේ ගත්තේ චුට්ටක් වැඩිපුර ගත්තා. ඉතින් අරගෙන මේ පැලේ චූටි කාලේ අපි මේ බදුන්නේ ඉඳවගෙන සාර්ථකව මේ විදිහට මේ ලොකු කාලයක් වෙන්න මේ පැල වලට පොඩි වයසක් වෙන්නේ වෙනකොට මේ ගස් ටික හොඳට සාර්ථකව හැදිලා තියෙනවා. ඉතින් ඔයාලා දැක්ක අපේ ටනල් එකේ වගාව, ස්ලැබ් එකේ වගාව, එලිමහනේ දැන් කරගෙන යන වගාව. ඉතින් ඔයාලට තේරෙනවා ගොඩක් සාර්ථකව අපි වගාව කරගෙන යනවා කියලා. ඔයාලට මොනවා හරි දැනගන්න තේරෙනවා නම් නයිමිරිස් වගාව පිළිබඳව
මට වස්සැප් මැසේජ් එකක් දාන්න පුළුවන් වොයිස් එකක් ඔයාලට දාන්න පුළුවන් ඊට අමතරව අපේ TikTok වීඩියෝ තියෙන ඔයාලට බලන්න පුළුවන් Facebook එකේ post දාලා තියෙන ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් Instagram එකට ගිහිල්ලා බලන්න පුළුවන් YouTube එකේ ගොඩ වීඩියෝ දාලා තියෙනවා ඒ වීඩියෝ වලට එකින් එක බලන්න පුළුවන් ටික ටික අලුත් ක්‍රම අපි ඉගෙන ගන්න ගමන් ඒවත් ඔයාලට කියලා දෙන ගමන් අපි වගාව කරගෙන යන විදිහටම ඔයාලටත් කියලා දෙනවා කොහොමද වගාව කරගෙන යන්නේ කියලා ඉතින් ඒ දේවල් එක්ක අපි වගාවක් ඉස්සරහට කරගෙන යමු කියන ආරාධනාව ඔයාලට මම දෙනවා. ඉතින් ඒත් එක්කම අපේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න channel එක, like එකක් දාන්න, comment එකක් දාන්න, වීඩියෝ එක වෙන කට්ටියට බලන්න share කරන්න. තවත් වීඩියෝකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අද අපි සමු ගන්නවා.